ශ්‍රී ලංකාවේ රුපියල මේ ලෝකෙම්ම වැඩිම වේගෙන් ශක්තිමත් වෙන මුදලක් බවට පත් වෙලා තියෙනවා. මේ මහ බැංක මාර්තු මාසයේ වර්තාවත් එක්ක අපි මොනතරම් සැලසුම් කරලද අපනයන වගේම ආනයන කරන්න කියන එක ඉතාම පැහැදිලි. අපේ කාර්මික අපනයන 2023 මුල් මාස 3/4 බලපුවාම 2024 6% වර්ධනයක් කාර්මික අපනයන අත් කරගෙන තියෙනවා. කෘෂි කාර්මික අපනයනත් වර්ධනයක් තියෙනවා 5.1% කින්. අපේ තේ නිෂ්පාදනය 12.9% කින් වර්ධනය වෙලා තියෙනවා 23 මාස පළවෙනි මාස 3ට වැඩිය 24 පළවෙනි මාස 3. පොල් 126.1 කින් වර්ධනය වෙලා තියෙනවා. පොදුවේ මේ රටේ මුළු අපනයනය 2023 පළවෙනි මාස 3ට වඩා 2024 පළවෙනි මාස 3 5.7 කින් හැපී පෙරෙන වර්ධනයක් ලැබලා තියෙනවා. ඒ නිසා මේ කවුරු හරි කියනවා නම් මේ අපනයන වර්ධන ආර්ථිකයක් ගැන වුන් කතා කරනවා වුන් අපහම කරන්නේ අපනයන වර්ධන ආර්ථිකයක් කියලා. මේ අපි කරන්නේ ඒකම තමයි. අපි පැහැදිලිව සංඛ්‍යාත්මකව වර්ධනය ගැන කතා කරන්න අපිට පුළුවන්කම තියෙනවා. ආනයන විශාල වශයෙන් සීමා කරගෙන සැලසුම් සහගත ආනයනයක් කිරීම තුළ අත්‍යවශ්‍ය දේ ආනයනය කරලා අපේ ඩොලර් සංචිත වර්ධනය කරගන්න. ආනයන වර්ධනය වෙලා තියෙනවා. ඒ තුළ පාරිභෝගික භාණ්ඩ අපි ගෙනත් තියෙනවා. අපේ වර්ධනය 2023 පළවෙනි මාස 3ට සාපේක්ෂව 16.8% අපි පාරිභෝගික භාණ්ඩ වැඩිපුර ගෙනත් තියෙනවා. වැදගත්ම දේ එයින් වැඩි ප්‍රමාණයක් අපි ගෙනල්ලා තියෙන්නේ වැඩි ප්‍රමාණයක් වර්ධනය වෙලා තියෙන්නේ සංචාරක කර්මාන්තය සඳහා සංචාරකින් සඳහා වූ පාරිභෝගික භාණ්ඩ. කියන අපි යම්කිසි ධනාත්මක සැලසුමක් එක්ක යනවා මේ අපේ ආනයන තුළ. දැන් අනිත් පැත්තෙන් අන්තර්භාණ්ඩ වර්ධනය වෙලා තියෙනවා 8.2% පසුගිය වර්ෂ මාස 3ට වැඩි. අන්තර්භාණ්ඩ කියලා කියන්නේ විශේෂයෙන්ම නිෂ්පාදන සඳහා යොදා ගන්නා වූ අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, වෙනත් සඳහා යොදා ගන්න උපකරණ වෙන්න පුළුවන් එවැනි දේ. ඒයින් පේන්නේ තවත් මේ අපි නිෂ්පාදන ආර්ථිකය කෙරෙහි තමයි ආනයන තුළ අවධානයක්. ඊටත් වැඩිය වැදගත් කාරණේ මේ ආනයන වර්ධනය 8.8% පාරිභෝගික භාණ්ඩ ආනයන වර්ධනය වෙනකොට ආයෝජන භාණ්ඩ 29.2% වර්ධනය වෙලා තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. අපි ආයෝජනය සඳහා තමයි ආනයන සැලසුමේ වැඩි ඉඩක් ලබා දීලා තියෙනවා. සැලසුම් සහගත ආර්ථිකයක්, සැලසුම් සහගත ආනයනයක්ට යොමු වෙලා තියෙනවා කියන එක හොඳ පණිවිඩයක් මේ වර්තාව තුළ තියෙනවා.